අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ හරිද හරියටම කියන උදෑසන ප්‍රවෘත්ති තුලින් මම උදේෂාන් ඉඩම ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටු නොවුනොත් ජාත්‍යන්තර අධිකරණයට යනවා කාඩිනල් හිමියන්ගෙන් ප්‍රකාශයක් ජනාධිපති කොමිසමේ වාර්තාව ජනපතිට බහර දුන්නත් ඇයි පාර්ලිමේන්තුවේ සභාගත නොකළේ අනුර ප්‍රශ්න කරයි ගම සමග පිළිසඳර නෙවේ එන්න අලි සමග පිළිසඳරට අලි පන්නමින් සමන්ත කියයි උදෑසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පාස්කු ප්‍රහාරයට වගකීතු පාර්ශවයන්ට එරෙහිව මෙරට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුනොත් තමන් ජාත්‍යන්තර අධිකරණයට යාමට සූදානම් බව කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා අපේ ජනාධිපතිතුමාගෙන් කරුණා කරලා මේ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් අපිට ලැබෙන්න සලස්වන්න පාස්කු ප්‍රහාර කොමිසමට මමත් සාක්ෂි දුන්නා ඒ වෙලාවේදීත් මම කොමිසමෙන් ඉල්ලීමක් කළා ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් හොයන්නේ නැතිව මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක ගැන හොයන්න කියලා මම විශේෂයෙන්ම කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළා सूदानम मम बलापुरत्वेन अपे नायको एहम दयाक वेन्नट इद नोतियाई केला मे कारणावे वेरदी जाति देकाक तियेनवा एकक तमई मेक संविधानय करपु अय अहिंसक मिनिसुन्ट लबा दुन्नु पीडा एकट वग कियन्ने कौद कियन एके सह ए अयट दनुवम पेमिनवीम पिलिबंद प्रश्ने एक तमई मे कारणावे बरपतलम अंगय वेला तियेनवा देवेनी एक विपत्तिय गैन සලකුණු ලැබිලා ඒ පිළිබඳව විමර්ශනය නොකර තම තමන්ගේ දේශපාලන පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා ඒ විමර්ශනයන් හරියට නොකරපු ඒ ආයතනවල හිටපු අය ඒවා බාරව හිටපු අය ඒ දේශපාලන ආයතනවල නායකයෝ ඒගොල්ලොත් වග කියන්න ඕනේ මේ කාරණාවට මොකද මේක වළක්වන්න තිබුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව හරියාකාර පරීක්ෂණ කරලාද නැද්ද කියන එක පිළිබඳව මට සෑහීමකටපත් වෙන්න බැරි තත්වයකුත් තියෙන බව මට පේනවා ඒ විමර්ශනයන් නිකන් ඕනෑවට එපාවට සිද්ධ කරන තත්වයක් පවතින බව මට දැනෙච්ච නිසාද මම වෙනත් විකල්ප මාර්ගයකට දැන් පිවිසිලා තිනවා එක කරුණක් සම්බන්ධයෙන් ඒක ළඟදීම ඔබට දැනගන්න ලැබෙවි ඒක මම උසාවිය හරහා කරන වැඩපිළිවෙලක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන වාර්තාව වහම මහජන ලියවිල්ලක් බවට පත් කර එහි අඩංගු කරුණු පිළිබඳව තොරතුරු දැන ගැනීමට ජනතාවට ඉඩ කඩ ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා පසුගිය දශකයේ සිද්ධ වෙච්ච විශාලතම ඛේදවාචකය අපේ රටේ දේශපාලන විශාල ලෙස වෙනස් කිරීම සඳහා සිදු හැරවුම් ලක්ෂ්‍යය. ඒ නිසා මා හිතනවා දේශපාලන ව්‍යාපාර වන අපට පමණක් නොවේ මේ රටේ සියලු පුරවැසියන් සාධාරණ යුක්ති සහගත අයිතියක් තිබෙනවා මෙම වාර්තාවේ තිබෙන්නේ මොනවාද කියලා දැනගන්න. මේ අපි පසුගියද පාර්ලිමේන්තු විපක්ෂ නායක රැස්වීම එකතු වූ වෙලාවේදී අපි පක්ෂ නායක රැස්වීමේදී ඉල්ලා හිටියා මෙම වාර්තාව පමණක් නෙවෙයි අර දේශපාලන පරිගණක පිළිබඳ වාර්තාවත් විශේෂයෙන්ම පාස්කු කොමිෂන් සභාවට අදාළ පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න කිව්වා. නමුත් ආණ්ඩුව දැන් අද වෙනකොට පාර්ලිමේන්තුව තුනක් රැස්වී තිබෙනවා. එටත් රැස්වීමට නියමිත තිබෙනවා. නමුත් දැන් හරි පැහැදිලි මේ සතියේ මේ පාර්ලිමේන්තුවට සභාගත නොකරන බව හරි පැහැදිලි. ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී මෙම කොමිෂන් සභාව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී කියන සැකයක් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව වහම් මෙම ලියවිල්ලේ අඩංගු මොනවාද? නිර්දේශ මොනවාද කියලා පොදු ජනතාවට දැන ගැනීම සඳහා තිබෙන අයිතිය හේතු කොටගෙන මෙය මහජනයාගේ ලියවිල්ලක් බවට පරිවර්තනය කළ යුතුයි. මම නැවතත් කියන්නේ මේක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ හෝ ඔහුගේ අල්ලපු වැටේ කෙනෙක් පිළිබඳ ඉඩම් නඩුවක් නෙවෙයි. ඒ නිසා ජනාධිපතිවරයාත් ආණ්ඩුව තවදුරටත් හොරගල් ඇහුලන්නේ නැතුව මේක ලොකු එකක් කිය. මේක පිටු ලක්ෂයක් තියෙනවායි. මේක අධ්‍යයනය කරන්න ඕනේ. කියලා බොරු කියන්නේ නැතුව වහාම මහජනයාට දැන ගැනීම සඳහා මහජන ලීවිල බවට මේක ඉදිරිපත් කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම. ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තු මාසයේ ඉදිරිපත් වන යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්වුණා. ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන යෝජනා ඇතුළත් වාර්තාව හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව මහා සංඝරත්නයේ අවවාද හා උපදෙස් ලබා ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වුණා.
COVID-19 වසංගත තත්ත්වය සාර්ථක මර්ධනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ලොව ඉදිරියෙන්ම සිටියදී අප රට අපකීර්තියටපත් කිරීමේ අරමුණින් වැරදි මතවාද ඇතුළත් කොට ඉතා ප්‍රෝඩාකාරීව මෙම මානව හිමිකම් යෝජනාවලිය නිර්මාණය කර ඇති බවයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී සඳහන් කළේ. රටේ ජයග්‍රහණයට මෙන්ම ස්වෛරීත්වයට හානිවන ආකාරයේ කරුණු 16ක් ඇතුළත් කරමින් ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය මෙම යෝජනා වාර්තාව ඉදිරිපත් කර ඇති බවද මෙහිදී ප්‍රකාශ වුණා. ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා පිළිබඳව ස්තුති प्रदेश රටපුරා සීක්‍රින් පැතිර යන COVID-19 වසංගත තත්ත්වයේ හැමුවේ කිසිදා නොමැකුණු මිතුදමක් පිළිබඳ තොරතුරු ගාල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඇය නමින් හංසනී යශෝදරා. ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හංසනීගේ හොඳම මිතුරියගේ මව හා පියා කොවිඩ් ආසාදයෙන් ලෙසට තහවුරු වූ අතර එවැනි පසුබිමක සිය හොඳම යෙහෙළිය රැක බලා ගැනීමට හංසනී හා ඇගේ පවුලේ සමාජිකින් කටයුතු කළා. සෞඛ්‍ය අංශවල නිසි පිළිවෙත් අනුගමනය කරමින් ඔවුන් කටයුතු කළත් හංසනීගේ යෙහෙළියත් කොවිඩ් ආසාදිත බවට තහවුරු වුණේ සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි. එලෙස සිය යෙහෙළියත් කොවිඩ් ආසාදිත ලෙස තහවුරු වුණත් හංසනීගේ පවුලේ කිසිදු සමාජිකයෙකු කලබල නොවි යෙහෙළිය රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණා. මෙලෙස තම ජීවිතයේ උවත් පරදුවට තබා සිය හොඳම මිතුරිය රැකබලාගත් හංසනීට උපහාර සිදු කිරීමට ඇය ඉගෙනුම ලබන විදුහලේ විදුහල්පතිනිය හා ගාල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු පිරිස අමතක කළේ නැහැ. අම්මා දරුණු රෝගී තත්ත්වයක් නිසා ශල්‍ය කර්මයකට භාජනය වෙද්දී අපේ පාසලේ දරුවෙක් එයාගේ හොඳම යාළුව වෙච්ච හංසනීගේ ගෙදර නවාතැන් දීලා යනවා. එදා හවසම ඒ අම්මා තාත්තත් කොවිඩ් රෝගය පොසිටිව් කියලා දැනගන්නවා. එතකොට මේ දරුවා ඉන්නේ යාළුවගේ ගෙදර. මේ හංසනී දරුවත් එයාගේ අම්මා තාත්තා අයියා මේ හතර දෙනාම මේ දරුවව ඒ වෙලාවේ වෙන කොහේවත් යවන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව දවස් පහක් ඒගොල්ලන්ගේ ගෙදර තියාගෙන දරුවගේ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරුම තමන්ගේ දරුවෙක් වගේ මේ දරුව තමන්ගේ සහෝදරයෙක් වගේ කියලා රැක බලා ගන්නවා. හිතන්නේ නැහැ අද කාලේ හැටියට තමන්ගේ සහෝදරයෙක්වත් කොවිඩ් රෝගය තියෙනවා කියලා දැනුණාම තමන්ගේ ගෙදර නවාතැන් දීලා එහෙම සත්කාරයක් කරයි කියලා අපිට හිතන්න බෑ. පුරස්කරණය කියන්නේ ඒ දරුව වෙන කාමරයකට දාලා වහලා දෙන එක නෙමෙයි. හැබැයි දරුව සමග ගනුදෙනු කිරීමේදී දරුවගේ සීමාවක් තිබුණා. අපිත් දරුවට සීමාවක් තිබුණා. ඒ සීමාව ආදරණීයයි. දෙස්තර ගතියක් තිබුණේ නැහැ. ඒකයි ඒ දරුව සතුටෙන් අපේ ගෙදර ඉඳලා අම්මා ගාවට නිරෝධායන මධ්‍යස්ථානට ගියා. අපේ දරුව තමන්ගේ යාළුවා වෙනුවෙන් කැපකිරීමක් කරන්න අපි ඔපොළඹුණා. ඒ නිසා මම නම් හරිම සතුටු වෙන්නේ රිපන් බාලිකා විද්‍යාලය දුහල්පත්තුමිය ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ හොඳ හදවතක් තියෙන දරුවෙක් හදලා දීලා තියෙනවා. පාසල් පස්දදීට සුතිවන්ත වෙනවා. පාර්ලිමේන්තුව අදත් සිවවන දිනට රැස්වීමට නියමිතයි. මේ ඊයේ දින පාර්ලිමේන්තුවේ සිදු වූ විශේෂිත සිදුවීම් දැන් මේ වෙනකොට නැගිනිර ජටියේ ප්‍රශ්නේ විසඳිලා කියලා අපි විශ්වාස කරනවා. හැබැයි සමහර රාජ්‍යමතුමාලා මේ වෙනකොටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා නෑ මේක ඉන්දියාවට දිය යුතුමයි කියලා. මේක දෙන්න ඕන කියලා කියන තැනට තල්ලු කරන්න ආණ්ඩුව මැමතිව රුස්සා කරනවා නම් ඒක මම හිතන්නේ රටක් විදියට පිළිගත යුතු කාරණාවක් නෙමෙයි. රට වහගන්නකෝ. රට වහගන්නකෝ. අන්න බැංකු හොරා. මුත්ත ප්‍රශ්නේ ආන්න වැල්වට අරන් යන්න නැති. වලිගේ පහක් ගන්න හදනවා අටපා සාල් පාරු. අපේ රජය ඉතාමත්ම පැහැදිලි ලෙස කියලා තියෙනවා අපිසිම්ම මරමස්ථානයක් සිම්ම පාය මාර්ගික සම්පතක් වෙන වෙන ජාතිකයකට වෙන රටකට විකුරන්නේ නැහැ කියන එක. ඒක අපි පැහැදිලිවම කියලා තියෙන දෙයක්.
තමුන්නාංශයේ නියෝජනය කරපු යහපාලන රජයේ කාලේ හම්බන්තොට වරාය විතරක් නෙවෙයි හෙක්ටයාර් 1188ක් ඔබතුමා හිටපු පාර්ලිමේන්තුවත් ඉදිරිපත් නොකර එක කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකර අඩුම වශයෙන් තමුන්නාංශලගේ පාර්ලිමේන්තු කණ්ඩායමටවත් ඉදිරිපත් නොකොට 99 අවුරුදු බද්දකට බදු දුන්නා කියලා කියනවා හරි අමාරුයි මේවා කියනකොට හරි අමාරුයි මේවා කියනකොට මේ ප්‍රශ්නේ අමාරුයි අහගෙන ඉන්න අය හේතුව එක්කවලා විකුණගෙන කාවේ අපේ රජයේ ප්‍රතිපත්තිය විකුණන් කරන ප්‍රතිපත්තියක් නෙවෙයි බදු දෙන ප්‍රතිපත්තියක් නෙවෙයි අද මේ ජනාධිපතිතුමා ඇවිල්ලා ඉන්න නිසා මේක ලොකෝ ලකුණු දාගන්න කතා කරනවා අර මේන්නේ ඔබතුමාලා සියලු දෙනාම ලකුණු දාගන්න බලනවා වගේ ලකුණු දාගන්න කරන්නේ කාලය බලන්න ලකුණු දාගන්න හදනවා කියන එක අපි දන්නවා ඔබතුමා එකක් කියනවා පක්ෂ නායක ක්‍රැස්සීමේදී එකක් මෙතන ඇවිල්ලා කියනවා එක්ක එතන නිදි ප්‍රශ්න සඳහා පැයකට නොවැඩි කාලයක් වෙන් කරනු ලැබිය යුතු අතර කිසිම මන්ත්‍රීවරයෙකු එක් දිනක වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න දෙකකට වඩා අසනු නොලැබිය යුත්තේ දැන් පැයයි තියෙන්නේ प्रकाश प्रश्न महत्वरुण මේ 6 වෙනි ශ්‍රේණියට ශිෂ්‍යත්ව ධාරීන් ඇතුළත් කිරීම මේ සිදුවුණු ක්‍රියාවයි මේ තත්ත්වය නිසා දෙමව්පියන් ඉච්ඡාභංගත්වයට පත් වෙලා දූ දරුවෝ මානසික පීඩණයකට පත් වෙලා අධ්‍යාපන අමාත්‍යංශය චාරුවක් බවට පත් වෙලා නේද ඔබතුමා මේ උත්තරීතර සභාවේ බොහොම පැහැදිලිව කිව්වා රටේම නිල ඇඳුම් බෙදාගෙන යනවායි කියලා මම අහනවා දෙමව්පියන්ගෙන් නිල ඇඳුම් ලැබුණද කියලා ලැබිලා නැහැ ගරු අමාත්‍යතුමනි අදින් දකුණ කියන්නේ ඉහළ යනවා පහළ යනවා අවුරුද්දෙන් අවුරුද්දට එක මට්ටමේ තිබෙන්නේ විරුද්ධ පක්ෂයේ නායකතුමා කියන ගැටලුව උද්ගත තවන්නේ මම මේකට මැදහත් වෙලා කෘත්‍රිම විදිහට ඒ ලකුණු පහද දැම්මොත් ඒ මම කරන්නෙත් නෑ කරනවා තියා ඒ කියන්නේ හිතන්නවත් මම සූදානම් නෑ මේ නිල ඇඳුම් ප්‍රශ්නේ මේ රටේ COVID-19 ප්‍රශ්නයක් තියෙනවා කර්මාන්ත ශාලා වැහෙනවා හොඳටම දන්නවා යම් කිසි ප්‍රමාදයක් ඇති වෙනවා කියලා උතුමාගේ රජයක් තිබුණා නම් ඒ ප්‍රමාදේ ඒ විදිහට නෙමෙයි ඒ දහමුණයක් තියෙන්නේ මොලේ කලදක් තියෙන ඕකේ පිළිබඳ යථාර්ථවාදී අවබෝධයක් තියෙන කිසිම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නෑ 100%ක් එහෙම දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මේ විදිහේ දරුණු වසංගතය මැදේ මම පාසල් ගාන යන්නේ නැහැ මේ නිල ඇඳුම් ලැබුණද නැද්ද කියලා හොයලා බලන්න මම පවත්වන ජංගම සේවාවන් වලට දෙමව්පියෝ යවිල්ලා කියන්නේ ඒ නිසා නැති දෙයට නැහැයි කියන්නේ මම මේ මොලේ කලඳක් ගැන කිව්වා මං හිතුවා මොලේ කලඳක් තියාගෙනද කිව්වේ මේ කොවිඩ් ඔක්කොම ඉවරයි කියලා පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා කියලා කියන්නේ නියම විසඳුම් තිබේදී වෙන වෙන විසඳුම් දීම මේ ආනායනය තහනම ආනායනයේ සීමා කිරීම ආනායනයේ බලපත්‍ර වගේ අදාළ නැති වැඩ හරහා විසඳන්න යන ප්‍රශ්නයක් ඊට දෙවෙනි නැහැ සෞභාග්‍ය දැක්ම කියාගෙන ආවා කොහාටද රට ගෙනියන්නේ කියන ප්‍රශ්නය තමයි දැන් අපිට තියෙන්නේ මේ රටේ අපි දන්නවා කවුරුත් සරුංගලේ බැලුම් බෝලය අටපට්ටම මේවත් පිට රටින් ගෙනාවා චීනෙන් ගෙනාවා එතකොට विशाल निर्माण मोटर आनाकान ආනායන අපනායන ඇතුළු වෙළඳ පොලේ ඉල්ලුම සැපයීම පාලනය කරන්න ගැසට් වලින් විතරක් පුළුවන් කියලා හිතන එක තමයි මේ ආණ්ඩුවේ තිබෙන ලොකුම මුලාව.
හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ දාපු වෙලාවේ ජපානේ කඩාගෙන වැටුණා. ලෝකෙන් ජපානේ කියන නම හරිනම් ඉවත් වෙන්න ඕනේ. හැබැයි ජපානු ටික එකට ඒක රාශිය දේශපාලනේ පැත්තකින් තියුවා. ස්වයන් ආර්ථිකයක් හදාගත්තා. ඒ වගේ අපේ රටේ කොවිඩ් වලින් වැටෙන්න නොදී රටින් ගේන භාණ්ඩ ටික නතර කරලා පොඩ්ඩක් පටිතද කරගෙන වැඩ කරලා මේඩ් ඉන් ශ්‍රී ලංකා යුගයක් බිහි කරමු. මයික්‍රෝ ඉකොනොමි එකක් ගැන කතා කළේ. තාක්ෂණයට මුල් තැන දෙන දෙන කතාවක් කම ආරම්භයේදී කිව්වේ. හැබැයි පස්සේ දැන් කොහොමද වෙලා තියෙන්නේ? අනුරාධපුර ගිහලා ඥානක්ක කියන විදිහට තමයි රට පාලනය කරන්නේ. අපේ රටේ පළවෙනි වතාවට අපේ ආර්ථිකය කඩා වෙන තත්ත්වයක් වැටෙන තත්ත්වයක් තියෙනවා. මේ වසර මැද වෙද්දී ආර්ථිකය ඉතාම අපහසු තත්ත්වයකට පත් වෙනවා. මෙතෙක් කලක් පාඩු ලැබූ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මාස 3ක කාලයක් ඇතුළත ලාභ ලබන ආයතනයක් බවට පත් කරන බව වෙළඳ අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. රාජ්‍ය වාසල ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. නරහින් පිට ආර්ථික මධ්‍යස්ථාන භූමිය ස්ථාපිත ස්ටේට් ට්‍රස්ට් සෙන්ටර් වෙළඳ සංකීර්ණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කළා. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය පුළුල් කර රාජ්‍ය වාසල වෙළඳ සංකීර්ණය මෙලෙස ඉදි කර තිබෙනවා. එය රාජ්‍ය සහ පෞද්ගලික වෙළඳ ආයතන 78කින් සමන්විතයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව රාජ්‍ය ව්‍යවසායකින්ගේ හා දේශීය නිෂ්පාදකින්ගේ ගුණාත්මක භාණ්ඩ හා සේවා එක වහලක් යටදී සපයා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථා උදා කිරීම මෙම ව්‍යාපෘති ආරමුණ වී තිබෙනවා. දේශීය නිෂ්පාදකින් දිරිගැන්වීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදන භාණ්ඩ වෙළඳ සැල්වලට සැපීමේ අවස්ථාව සැලසීමද නව වැඩපිළිවෙළට අයත්. සමුරු නිරාවරණය කරමින් වෙළඳ සංකීර්ණයේ විවෘත කළ ජනාධිපතිවරයා වෙළඳ සල් වෙත යමින් නිෂ්පාදකින් සහ පාරිභෝගිකයින් සමග අදහස් හුවමාරු කරගත්තා. බන්දුල ගුණවර්ධන මහින්දානන්ද අලුත්ගමගේ රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන් මෙන්ම ලසන් තලගියවන්න ජනක වක්කුමුර ශෂින්ද්‍ර රාජපක්ෂ චන්න ජයසුමන යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පිහිටලා 50 වසරක් ගත වෙනවා. මට මේ සංස්ථාව පිළිබඳ වගකීම් බාර දෙන අවස්ථාවේදී වැටුප් ගෙවා ගන්නට අමාරු තත්ත්වයක තමයි සංස්ථාව පැවතුනේ. මේ වන විට තව මාස 3ක් ඇතුළතදී අපි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කරනවායි කියන එක මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය ආයතන සියල්ල එක් වහලයක් යටතේ ස්ථාපිත කරන්නටත් එවැගේම ස්වජාතික නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන සඳහා වෙළඳ පොලක් ඇති කර දෙන්නටත් අපි කල්පනා කළා. බෙහෙත් හේත් බඩු මුට්ටු සියල්ලම එක වහලයක් යටින් ගන්න පුළුවන්. වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයේ සිදුවේ ඇති බව කියන වන විනාශයක් නිරීක්ෂණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිසක් ගොස් තිබෙනවා. එෙහිදී මන්ත්‍රීවරයාට සහ එම පිරිසට අලි පන්නා දැමීමටද සිදු වුණා. වැලියෝය ත්‍රිකෝණමඩු රක්ෂිතයේ අක්කර 8000ක පමණ භූමි ප්‍රමාණයක් බඩේරිඟු වගාවට ලබා දීම හේතුවෙන් සිදු ඇති බව කියන වන විනාශයක් සුව බැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිසක් එම ප්‍රදේශයට ගොස් තිබෙනවා. ඔහු ඇතුළු පිරිස රක්ෂිතයේ සිදු කළ මෙම සුව බැලීම අතරතුර වනාලියකු එය අසලට පැමිණ ඇති අතර සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිස එක්ව මෙම වන අලියා පන්නා දමා තිබෙනවා. පසුව ඔවුන් යලිත් සුපුරුදු ලෙස නිරීක්ෂණ චාරිකාවේ ගොස් ත්‍රිකෝණමඩු රක්ෂිතයේ සිදු ඇති බව කියන වන විනාශය පිළිබඳව සුව බලා තිබෙනවා. අපි දන්නවා දැන් මේ ප්‍රදේශේ ගත්තත් මේ තියෙන LTT එක විසින් විනාශ කරපු ප්‍රදේශ මේ තියෙන්නේ. පුරාවස්තු විනාශ කරලා තියෙන්නේ ඒ කට්ටිය කාලේ. ඒ LTT ග්‍රහණයට නතු වෙලා හිටපු තිබුණු කාලේ මේ සිංගපුරාවට මේ වැලිකන්දාවට ප්‍රදේශ ජනතාව තමන්ගේ ජීවිත නැති වෙද්දි පෙතිපෙති වලට කපද්දි වෙඩිපිට වෙඩි වදිද්දි මේවා අතහැරලා ගියේ නැහැ. මේවා රැකගෙන හිටියා. දැන් වෙලා තියෙන්නේ ත්‍රස්තවාදී ඉවරුණා. දැන් මේවා කොල්ල කන්න කොම්පැනි කාර වෙනවා. මේකේ නිජබිමේ හිටපු මිනිස්සු සරණාගතය කරලා තියෙනවා. මේ තියෙන සෝමාවතියයි අර පැත්තෙන් තියෙන මාදුරෝයයි අලි එහාට මෙහාට මාරු වෙන අලි කොරිඩෝවක් තියෙනවා. එතකොට දැන් ඒ අයටත් මේ කැලෑ ප්‍රමාණවත් නොවන නිසා අලි දැන් ගම්බදමින් ඉන්නවා. එහෙම තියදී අක්කර 8500ක් වගේ විශාල භූමියක් මේක කොම්පැනි කාර්යයට දුන්නට පස්සේ අලින්ට සිද්ධ වෙනවා ගමටම එන්න. මොකද කොම්පැනි කාර්යය ලස්සන්ට වැට ගහගනි. එයා ආරක්ෂා වේවි. ගමේ මිනිහා ආරක්ෂා වෙන්න වැට ගහන්න ඕනේ ආණ්ඩුවනේ. ආණ්ඩුව වැටවල් ගහලා තියෙන හැටි අපිට පේනවනේ. දිනපතා අලි මැරෙනවා, අලින්ගේ මිනිස්සු මැරෙනවා. අපි ජනාධිපතිතුමාට ආරාධනා කරනවා එන්න මේ වැලිකන්දට, එන්න මේ සිංහපුරට, එන්න මේ ස්ථානවලට අලි සමග පිළිසඳරක් කරන්න. ජනතාව අලි සමග පිළිසඳරක් කරනවා. ගෙවල් කැඩෙනවා. දේපළ නැති වෙනවා. වගාවන් විනාශ වෙනවා. ඒවට මිනිස්සු මුණ දීලා තියෙන්නේ. එහෙනම් එන්න මේකට මේ ප්‍රශ්නේ විසඳන්න.
මෙගාවොට් 100ක් ජාතික විදුලි බල පද්ධතියට ලබා දීමේ වැඩසටහන යටතේ සියබලාණ්ඩුව සූර්ය බල උද්‍යානයේ ඉදිකිරීම කටයුතු මාර්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. සෞභාග්‍ය දැක්මනුව අපි 2030 දී බලාපොරොත්තු වෙනවා 70%ක් පුනර්ජනනීය බල ශක්තිය ජාතික විදුලි බල පත් එකතු කරන්න. ඒකෙදී අපේ ප්‍රධානම වැඩසටහනක් තමයි ලංකාවේ එනර්ජි පාක්ස් තුනක් නිර්මාණය කරන්න. ඒ පාක්ස් තුනෙන් අපි පළවෙනි පාක් එක අපි මන්නාරම මේ වෙනකොට මෙගාවොට් 100ක සුළං බලාගාරයක් අපි ඉදිකරලා තියෙනවා. ඊටත් අපි බලාපොරොත්තු වෙනවා තවත් මෙගාවොට් 300ක් පමණ සුළං බලාගාරයක් ඉදිකරන්න. දෙවැනි එක තමයි අපේ තියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්ය බලය ජාතික විදුලි බල පත්තරේ විදුලි එකතු කිරීම අපි විශ්වාස කරනවා අපට මාර්තු මාසෙ වෙනකොට මේ පාකේගේ වැඩ කටයුතු අපට නිල වශයෙන් ටෙන්ඩර් කරලා ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා 2022 දෙසැම්බර් වෙනකොට මේ සෝලා පාකේක හරහා ජාතික විදුලි බල පත්තරේ මෙගාවොට් 100ක් එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පුනර්ජනනීය බල ශක්තිය එකතු කරගැනීමත් එක්ක අපට පුළුවන්කම ලැබෙනවා පාඩුව අවම කරගෙන මේකින් ලැබෙන යම් සහනයක් තියෙනවා නම් ඒ සහනය අවසානයේ ජනතාවට ලබා දෙන්න අපට පුළුවන්කම තියෙනවා. මේ ජාතික වශයෙන් වැදගත් වූ මේ විසඳුම ලබා දීම සඳහා රාජ්‍ය ආයතන ගණනාවක් සම්බන්ධ වෙලා භූමියේ තියෙන ගැටලු විසඳීම සඳහා අපි මේ සාකච්ඡාවේ මූලාරම්භයත් එක්කම අපි විශ්වාස කරනවා ප්‍රදේශයට වගේම රටටම මේ කටයුත්ත සාර්ථක කරගන්න හැකියාව ලැබෙයි කියලා. විශාල ගොවි ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ සියලුම දෙනාට ගැටලුවක් නොවන විදිහට තමන්ගේ භූමියේ ඉඳලා ඉවත් වෙනකොට ස්ථානගත වෙන ස්ථානයට නීත්‍යානුකූලවම තමන්ගේ වගා කටයුතු කිරීම සඳහාත් ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න එහරහා කටයුතු කරන්න පුළුවන් වීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙමින් දූෂණයෙන් තොර පාලනයක් ගෙන යන බවට ජනතාව වෙත පොරොන්දු වී බලයට පත් වූ වත්මන් රජය ඉහළ සිට පහළට දූෂණ සහ වංචා සිදු කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් වී පෙරේරා මහතා චෝදනා කරනවා. අල්ලස් කොමිසම් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. එක රටක් එක නීතියක් ඇති කරනවා කියලා ආපු රජය අද වෙනකොට තමන්ගේ මිනිස්සුන්ට එක නීතියක් අනෙක් අයට එක නීතියක් දේශපාලනික අවශ්‍යතාවෙන් උදෙසා තමන්ගේ විරුද්ධවාදීන්ගේ ප්‍රජායිතිවාසිකම් අත්හිටවන්න විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව දාන විපක්ෂයේ ප්‍රධාන දේශපාලනඥයන් මාත් ඇතුළු ප්‍රජායිතිය අහිමි කරන්න අද ඒ සැලසුම් සකස් කරමින් ඉන්නවා. පුද්ගලයන්ට එරෙහිව නඩු අහනවා නම් නඩු අහන්න ඕනේ අධිකරණේ. කොමිෂන් සභාවල නඩු අහලා පාර්ලිමේන්තු නඩු අහලා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් නැති කරන ක්‍රමයේ ශීලාචාර ක්‍රමයක් නෙමෙයි. දැන් මහා පරිමාණයෙන් මේ වැරදි සිද්ධ වෙනකොට ගෝල බාලොත් වැඩදි කරන බණ්ඩාරගම ප්‍රාදේශ සභාව රුපියල් මිලියන 1700ක වියදමින් යහපාලන රජ විසින් ඉදි කරලා පොහොට්ටුවෙන් පාලනය වන බණ්ඩාරගම ප්‍රාදේශ සභාවට බාර දීපු වෙළඳ සංකීර්ණය තනි පුද්ගලයෙකුට පූට ටෙන්ඩරයක් මග පවරලා දීලා සදාකාලයටම බදු දෙන්න කොන්දේසි ඇතුළත් කරලා තියෙනවා බදු කිව්සුම. මේ හරහා ආණ්ඩුවට සිදුවන පාඩුව රුපියල් මිලියන 170. මෙවැනි වංචා දූෂණ සිද්ධ වෙන එකට එරෙහිව පක්ෂපාත ભેදයක් නැතුව රටේ මිනිස්සු පාරට බහින්නෝ. වඩා හොඳ පාලනය බලාපොරොත්තු වන ජීවන බර අඩු පාලන ක්‍රමයක් බලාපොරොත්තු දූෂණයෙන් තොර පාලන ක්‍රමයක් බලාපොරොත්තු වැරදිකරුවන්ට දඬුවම් කිරීම බලාපොරොත්තු අද එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මහ එකාගේ ඉඳලා පහලටම අද හොරකම තක්කඩිගම නීතිගත වෙලා තියෙනවා. මෙරට සංවර්ධනය සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජන ලබා ගැනීම අත්‍යවශ්‍ය බව රාජ්‍ය මාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. ඒ කොළඹදී පැවති වැඩසටහනකට එක් වෙමින් රටක සංවර්ධන කටයුතු දිහා වියදම් කරනකොට රජයකට ආදායම් ලබන්නට පුළුවන් කාරණා ක්‍රමවේද තිබෙන කීපයක්. ඒ සඳහා රජයට පුළුවන් ජනතාවගෙන් බදු අය කළා මුදල් ලබා ගන්න. ඒක එක ක්‍රමවේදයක්. ඕනෑම රජයක් බදු අය කරනවා. දැන් බදු කියන දේ අපිට සීමාව ඉක්මවලා ජනතාවගෙන් අය කරන්න බෑ. ඒතකොට ජනතාව අසතුටුතාවට ලක් වෙනවා. ඒ නිසා අපි හැකිදා දුරට උත්සාහ කරන්නේ අපේ රටේ බදු ක්‍රමය සරල කරලා බදු සාධාරණ විදිහකට පවත්වාගෙන යන්න. දෙවැනි ක්‍රමේ තමයි රජයේ වියදම් සඳහා ණය ලබා ගන්න එක. තුර ණය ලබා ගන්න එක ලෝකේ ඕන රටක් කරනවා. ඒ වරදක් නෑ. සර් රටේ සංවර්ධන කටයුතු සඳහා දේශීය හා විදේශීය ආයෝජන අත්‍යවශ්‍යම කාරණයක් වෙනවා. මොකද ඒක තමයි රටේ ජනතාවට අනාගත පරපුරට බරක් වෙන්නේ නැතුව සංවර්ධන කටයුතු කරන්න පුළුවන් ආකාරය. විශාල සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේ. ඒ ප්‍රමාදෝ වැඩ පවාද කඩිනමින් සිදු වෙනවා. විශේෂයෙන්ම කොළඹ නගරය ඡන්දදායක පමණක් ලක්ෂ 6ක් පමණ සිටින ජනගහනයේ ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන ස්ථිර වශයෙන් දෛනිකව මිලියන 2ක් පමණ කොළඹ නගරය හරහා කොවිඩ් 19 නොතිබුණා නම් ඔබම ඔබ යන ප්‍රදේශයක් බවට පත් වෙලා
එනිසා කොළඹ නගරයට දවසකට දල වශයෙන් මිලියන 2.5 ජනගහණයකට සියලු සේවාවන් සපයන්න සිදු වෙලා තියෙනවා. එනිසා විශාල වාහන තදබදයක් සහ වාහන ගාල් කිරීමේ පහසුකම් තිබුණේ නැහැ. වාහන ගාල් කිරීම විතරක් නෙමෙයි මම හිතන්නේ කොළඹ නගරයට එන අයට සෞඛ්‍ය කෘත්‍යයන් කිරීමට පවා තැනක් තිබුණේ නැහැ. ඒකත් මීට පෙර රජය විසින් තමයි එවැනි ස්ථාන පවා කොළඹ නගරේ ආරම්භ කළේ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා උදෑසන ප්‍රවෘත්ති තුලින්. අපි යලිත හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.